පිළිතුරු තිබහට නියම පිළිතුරු MD නෙක්ටා දෙදස් දහනවේ වර්ෂයේදී රාජ්‍ය මුදල් අවභාවිතය සහ අවතන සිටි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථමගින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රසාද් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති දප්පුලද ලෙවේරා මහතා විසින් බඩබලන පොලිස්පතිවරයා වෙත පසුගියදා උපදෙස් ලබා දුන් අතර ඒ අනුව හිටපු අමාත්‍යවරයා සැවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යෙදවුවා ප්‍රසාද් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දී මේ වන විට දින 4කට වැඩි කාලයක් ගතවද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වෙන්නේ නැහැ මේ අතර රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරන ලැබුව අතර එම රිට් පෙත්සම ඔක්තෝබර් 20 වෙනිදා සලකා බැලීමට නියමිතයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට නොගැනීම සහ ඔහු සංගව සිටීම සම්බන්ධයෙන් අදත් දේශපාලන පක්ෂ නියෝජිතින් මෙලෙස අදහස් පළ කළා. රිෂාඩ් බදියුදීන් මොකටද අපි ආරක්ෂා කරන්නේ? අපි හංගා ඉන්නවා කියන එක නම් ඒක නම් මම කිසිසේත්ම පිළිගන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක දුරකතර මේ සිද්ධිය වුණා නම් සජිත් ප්‍රේමදාස මහත්තයා යුතුයකමක් තමයි ඉන්න තැන හොයලා දෙන එක. ඒක අපිට අවලාද ගන්න නැතුව. පාස්කුප මොබරාරය ගැන කිව්වා සතසේ ලොරිය තමයි සහරාන් ගියේ කියලා කිව්වා. සතසේ වාහනේ තමයි බෝම්බ අරන් ගියේ කියලා කිව්වා. එයා දේ කියපු දෙකක්වත් නැහැ නේ. දැන් අවුරුද්දක් වෙනවානේ. ආණ්ඩුව ඇවිල්ලා. අපිට ඉතින් පිස්සුවක් නැහැ රිෂාඩ් බදියුදීන් අංගල තියන්න. රිෂාඩ් බදියුදීන් නැමතුමා පෞගී ටිකේ කතා කරලා තිබ්බේ සජිත් ප්‍රේමදාස මහත්තයාටයි රවුෆ් හකීම්ට ඒගොල්ලන්ගෙන් තමයි උපදේශ අරගෙන තියෙන්නේ ඇංගෙන්. බදියුදීන් අපේ ගෙදර නම් නැහැ. හැබැයි බදියුදීන් නිතර යන්නේන ගෙවල් තියෙන බව නම් මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරුම් ගත යුතුයි. ඉතින් රිෂාඩ් බදියුදීන් හැංගුණාම සමහරු චෝදනා කරනවා මේ රිෂාඩ් බදියුදීන්ව හංගගෙන ඉන්නේ ආණ්ඩුව. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 3/2ක ජනවරමක් දුන්නේ මේ කොහෙවත් යන රිෂාඩ් එක ඩීල් ගන්න. දැන් තියෙන සිරිසෙන් ජනාධිපතිතුමාගේ පාලනයක් නෙමෙයි. බුද්ධියංශ අකර්මන්නේ කරලා නැහැ. එහෙමනම් මොකද්ද මේ අසමත්කම බුද්ධියංශ වල තිබෙන්නේ? සීමා ආන්දෝලනයක් නෑ. එතුමාව අත්අඩංගුවට ගන්නවා. ඒක ඒ පිළිබඳව පොලිසියෙන් ප්‍රකාශයක් කරලා තිනවා. අපි නෙවෙයි කියන්නේ නීතිපතිතුමාගේ උපදේශ පරිදි. පහුගිය ආණ්ඩුව වගේ මේ දේශපාලනික වශයෙන් අපි ඇවිල්ලා අරයව හෙට උදේ ගන්නවා, අනිද්ද ගන්නවා. ඒකල මතකයි නේ. දැන් බලන්න නාමල්ට වෙන දේ තව දවස් දෙකකින් එහෙමනේ කිව්වේ. අපේ ආණ්ඩුව එහෙම නෑ. අපි ඒ වගේ වට මැදිහත් වෙන්නේ නෑ. බෑ පොලිසියෙන් අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින් අත්අඩංගුවට ගන්න. යහපාලන ආණ්ඩුවෙන් අපුව හොයාගත්තේ. අපි නෑ ඉතින් ගෙවල් වල හිටියේ. අපි හැංගුනේ නෑ. මොකද්ද කරන්න හදන්නේ? බය කරලා 20ට මේ රිෂාඩ්ගේ කට්ටිය ගන්න හදන්නේ. වෙන මොකක්වත් නෑ. අපිට කිසිසේත් විශ්ව සම්මත කරගන්න රිෂාඩ් බදුදින් මහත්තයාගේ ඡන්දය අවශ්‍ය නැහැ. අපි කිසිසේත් විශ්ව සංශෝධනය කිරීමට රිෂාඩ් බදුදින්ගේ ඡන්දය අපි ඉල්ලන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ. අපිට අවශ්‍යත් නැහැ. රිෂාඩ්ගේ රියාජ්ජේ, එයාගේ නෝනගේ, ඒගොල්ලන්ගේ තියෙන ඉඩකඩම් ගැන මම FCID ගේ පැය 6කට වැඩි ප්‍රමාණයක් කට උතර දුන්නා. ලංකා විදුලි බල මණ්ඩලයට තිබිච්ච ඉඩම කරඹේ ප්‍රධාන පාර ළඟ. මේ අය ඒ ඉඩම ගන්නවා නවත පදිංචි කිරීම අමාත්‍යාංශ නිවාස හදනවා කියලා. එහෙම නිවාස හදනවා කියලා අරගෙන ඒක වෙනත් ගැසට් පත්‍රයකින් ඒක අරගෙන ඉවරලා ඊළඟට එයා ක්‍රියාත්මක කරන්න එයාගේ පෞද්ගලික පරිහරණයට අද පොල්වත්තක් බවට පරිවර්තනය කළා. මෙවට සුදුසු දඬුවම් දුන්නේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා.